රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න නිවහල් රටක් නිදහස් බිමක් අපිට පුළුවන් මේ රට හදන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ පුළුවන් ශ්‍රී ලංකා මහනුවර ජනරැලියට එක්වීමෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනබල වේකී පක්ෂයේ විධායක සමික අනුෂ විමල වීර, ජාතික ජනබල වේකී පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත් සහ සමග ජනබල වේකී පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕකේ නවාස් යන මහතුරුන්, ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළා. තවත් දේශපාල නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. අද අපේ අතේ තියෙන බලය රනිල් මහත්තයාගේ අතේ නෙවෙයි. අපේ අතේ තියෙන බලය බුද්ධිමත්ව අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට තමයි රනිල් මැතිතුමා ඔබට දෙන්නේ. සියලු දෙනා පක්ෂපාත ભેදෙන් තොරව මහන්වරම එක මිටට ඔබතුමා දිනවන්න කටයුතු කරනවා කියන කමතක් කරන්න ඕනේ. මේ මාලිගාව විනාශ කරන්න මම කියනවා කිසි කෙනෙක් මේ මහනුවර මාලිගාවට වද දුන්න කිසි කෙනෙක් වද දුන්නට මාලිමාවට ඡන්දයක් නොදෙන බව සාධික කරමින් කලබලයක් නැහැ, අවස්ථාවාදී නැහැ, වෙන වෙන අවශ්‍යතාවයන් නැහැ, ඉලක්කයන් නැහැ. එදා ඉඳලා අපි රනිල් මහත්තයව දිනවන්න උපරිම උත්සාහය ගත්තේ මෙන්න මේ රටට අවශ්‍ය නායකත්වය තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟ නිසා. මේ මිනිස්සුව දෙන්නට මේ රට දුන්නනම් අපි ඔක්කොම හාන්සි. අපේ දූ දරුවන්ට රටක් නැති වෙනවා, මේ රට ගිනි ගන්නවා. අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නගෙන් එක්කෙනෙක් ආවනම් මේ රටේ ඉස්කෝල ටිකයි විශ්වවිද්‍යාල ටිකයි ගිනි ගන්නවා, කිසිම සැකයක් නැහැ. අමුන්නාන්සලා හොඳට මතක තියාගන්න ඕනේ, මේ අපි 21 වෙනිදා තෝරන්නේ සුපර්ස්ටාර් නෙමෙයි. ඉදිරියට අවුරුදු 5ක් අපේ රටේ පාලනය කරන්නේ කවුද කියන තීන්දුව, ඒ තීන්දුව SMS බලලා, TikTok බලලා, Facebook බලලා ගන්න තීන්දුවක් නෙමෙයි. සිංහල, තමිල, මුස්ලිම් අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා. ඒ සියලු දෙනා එකට එකතු වෙච්ච බලවේගය බවට පත් වෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන එක අපි මේ වෙලාවේ ඔබට ශ්‍රීපත් කරනවා. අපේ මාතෘභූමියේ ශක්තිමත් කරමින් සංවර්ධනයේ ජය කරා ගමන් කර හැකි වන ලෙස තේරවාදී බුදුදහම පදනම් කරගෙන තේරවාදී ආර්ථික ක්‍රමයක් යෝජනා කරන පළවෙනි ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාගේ මහා ජය ඇති කරමු. IMF සංවිධානයේ හැම එක්කෙනාගේම මැතිවරණ ප්‍රකාශ ගෙනල්ලා ඒ දිහා බැලුවා. ඉතින් මේ අය බලන්නේ අරමුණු වෙනස් කරන්න. ඒ අය කියනවා මේ කියන්නේ තමයි අරමුණු වෙනස් කරන්න එපා, කනේ පහරක් දෙනවා කියලා. ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කවුරු බලය ආවත් මේක නම් අපි වෙනස් කරන්නේ නැහැ. ඉතින් දැන් මොකද්ද කියන්නේ මේගොල්ලෝ? දැන් කියන්නේ මම අනුමත කළා, මම ක්‍රියා කරපු එකයි දැන් තියෙන්නේ කියලා. මන් නෙමේ කියන්නේ, ජූලි කොසැක් කියන්නේ. දැන් මේගොල්ලෝ කෑ ජූලි කොසැක් ගෑස් සිලින්ඩරේ සහයෝගය දෙනවා කියලා. ඔන්න මොකක් හරි කතාවක් කියන්නේ. මම නම් වෙනසක් කරන්නේ නැහැ. මං දැන් ප්‍රසිද්ධියේ කියනවා. පාර්ලිමේන්තු බලයක මං රට ස්ථාවර කරා. අපි මේ රටේ ආනයන ආර්ථිකය අපනයන ආර්ථිකයක් කරාම වෙන වෙනස. සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා කෘෂිකර්ම නවීකරණයක් ඇති කළා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කරාම, හරිත ආර්ථිකයක් ඇති කරාම, දැනුම ආර්ථිකයක් ඇති කරන්න අවුරුදු 5යි ඉල්ලන්නේ. සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කළා, අලුත් ආර්ථිකයක් ගෙනත් දෙන්න. මම කියන්නේ මේ විප්ලවයට එකතු වෙන්න කියලා.